අපි මේ විඩියකෙන් කතා කරන්නේන්න කලොස්ටියම් ඩිෆිසිීල් ගැන එතකට ලස්ටිඩියම් ඩිෆිසිීල් කැන අනරෝබ කෙනෙක් ඒ වගේ මෙ අපේ බැක්ටීරිය වර්ග කරනය අට තේ ग्්‍රෑම් පොසිට් බැසිලයි කියන කාණ්ඩට තමා යිති ව ග්‍රෑම් පොසිටව බැසිලයි අනරෝබ් කෙනෙක් තමා ලොිඩියම් ඩිෆිසිීල් කියලා කියන්න එතකොට අපි මෙගේ නෝමල් හැබිට්ට මොකක්ද කිය ගත්තොත් ඇත්තටම මෙ ඉන්ද ජනස් බැක්ටරිය කෙනෙක් රිනේ जीआई ट्रट के නෝමल फ्लोरा එක පාට් काක් විදියට තම ඉන්න මෙයා පිටिंग එන කෙනෙක් නමේ හැබැයි सामाන්‍ය මෙයා නොමल फලෝර එක හිටිය ඇැ හෙම හිටිය කියලම इन्फेක්ෂशන්න ඇති කරන්න නෑ मොකද මේ හැම බැක්ටීरिया එකට मैं ෑ නිකං ඇතුර ද टक्सන්න එකක प्रड्यूस करන්න ඒ हिंद මෙ यहां पर නෝමल ्लोර के පාර්ටක් විදිියයට නිකං ඉන්නවා किසිම इन्फेक्श එක ඇති කරන්න නෑ හරිද සාमान්‍ය्य කොට මෙයා පොඩි ලමයිගේ ගොඩක් කොමල්ලි දකින්න පුළුවන් ඒවගේම ඩල්ටස් ලගේ තින්න පුළුව හරිද එතකොට දැම්මන් කිව්ව මෙයාපේ නෝමල් ්ලෝරෑ එකේ පාර්ට් එකක් කියලා එහම් යාගින් ඉන්ෆෙක්ෂණ එකක් ඇතිකරන්නේ කොහොමද කියලා අපපි බලන්න එපැ ඒක වෙන්නේ අපි දීග කාලයක් තිස්සේ. මේ බ්‍රෝ ෙම් න් ටக் ත්තම ්‍රෝඩ පෙட்්‍රම් න්ටිබයිටக்ක් කියන්නන්නේ බැක්ටීරිය වර්ග ගොඩක් මද ක්‍රියා කරන්න පුළන් ඇන්ටබයිතිික්ස් රිද අපි දිගකායක් තිස්සෙ මෙ ්ෝඩ් ස්පෙக்ட்්‍රම් ට බටக்ක් ගත්තම අපේ නෝමල් ෆෝරයි එක ඉම් බැලන්සර් ඇති වෙනවා. සමහර බැක්ටීරියයා වර්ග මැරෙනවා. අන්න ඒ වගේ වෙලාාවක මේ ලොස්ට්‍රියම් ිෆිසිීල්ගේ ඕව ග්‍රෝත්තකක් වෙන්න පුළුවවා. අනිත් අයිට වඩ වැඩියෙන් එයා වර්ධනය වෙන්න පුළුව. අන්න හෙම වෙච්චවෙලේක තමයි මෙ අට ටොක්න්ස් ප්‍රඩියස් කරල ඉන්ෆෙක්ෂ එකක් ඇති කරන්න පුළුව. හරිද මේක තමා ප්‍රධානම ක්‍රමේ ඊට අමතර මේ හොස්පිටල් ඇක්වාඩ ඉන්ෆෙක්ෂ එකක් විදිහටත් ඇැතිවෙන්න පුොළුවක්. හරිද. කට අපි ැලුවොත් මේ क्ලොස්ටඩියම් ිफිසිීල් කොහොම දෙදයාගේ න්ෆෙක්ෂ එක ඇතිකරන්න කියලා මෙයාගේ මේන් විරලන්ස් फැක් එක විදියට තියෙන एकක් टॉक्සින්ස් මෙයා ප්‍රඩ्यස් කරන එක්ස टॉक्න් එක මේ एकක්සටॉक्සිීනගේ පාටස් දෙකක් තියෙන A ්‍රගමට එකයි ब ගම එකයි කියලා එතකොට මේ ඒ ෆරක්මන්් කියන එක එන්ටෙරෝ ටොක්සිීන් එක ඒ යන්න ඒ එක අපේ ඉන්ටෙස්ටයින්සල්ට තමා හානි කරන්න ජ. ්‍රක්් එකට. B. ෆරක්ගමන්් කියන එක ගත්තොත් ඒක සයිටෝලිටික් ටොක්න් එක ඒක අපේ සෙල්ස් විනාශ කරනවා. එතකොට මේ විදියට අපේ මේ ඉන්ටෙස්ටයින්සල්ට හානි කරලා සෙල්ස් විනාශ කරලා මෙ අපේ ඇගේ ඒක ඩිසිීසර්ල් සඇති කරනවා. හරිද ඒවගේමන් කලින් කිව දැ රෝද පෙට්‍රම් න්ටබටික් අපි දිගකාල ඇතිස ගත්තම වෙන්නේ. නොමල් ෝරෑකට අයිති සහර බැක්ටීියයා මැරෙනවා. එතකොට නොමල් ලෝරෑක ඉන් බලසස් ඇති වෙලා මේ ක්ලොස්ටඩියම් ඩිෆසිීල්ගේ ඕව ග්‍රෝත්ත එකක් ව ෙනොමයා ගොඩක් සාමාන්‍ය ප්‍රමාණයට අඩ වැඩිවෙන්නවා. අන්න ඒ වගේ අවස්ථාවල තමා මේ අන් ටොක්සීනිෙක ප්‍රඩියස් කරලා ඩිසිස් එකක් ඇති කරන්නේ. ඇරි එතකොට අපි බැලුවත් මේ කෝස්ටඩියම් ඩිෆසිීල් ඇතිකරන ඩිසසර්ස් මොනාද කියලා, දනෝෂයෙන් ොපිට තියනවා මේ ඇතිකන්න ඩිසීසස් දෙකක්. පලවෙෙනක ඇන්තිබාතික ස්සූසියට ඩයිරිය. ඒකන්න අපි අරවගේ ඇන්ති ටික් දිගෝ කාලයක් තිස ගත්තාම මේ ලෝස්ටියම් ඩිසිල් ගෝත්ති එකක වැඩි වෙලා මෙ ටොක්සිීන්න හදර ඩයිරිය ඇති කරන්න ොලක්. ඇත්තටම ඩයිරියලදි අප ශරීරෙන් ඉල්ෙක්ට්‍රොලයිටස් වගේම ෆලීඩ් ලොස එකක් වෙනවා ෆලයිඩ් ලොස් එක හින්ද ඩ හයිඩ්‍රේෂන් තත්යක් ඇතිවෙන්න පුළුව. හරිද. එතකොට සූඩ මෙම්බ්‍රේනස් කොලයිටස් කියෙනක ගත්තොත් මේක ඇත්තටම වෙන ලාජ ඉින්ටස්ටයින් එක ඉන්ෆලමේශන් එක සහහි ඉරිටේෂන් එකක් ැති වෙන. ඒවගේම මෙම්බ්‍රේන් එකක් වගේකක් මේ බරු මෙම්්‍රේන එකක් වගේක ලාජින්ටස්ටයින්නෙකුඩ හැෙන. හරිදි මේකට තමා සූඩ මෙම්්‍රේනස් කෝලයිටස් කියල කියන්න. එත්තකොට මේ සඩ මෙම්්‍රේනස් කෝලයිටස් හින්දා අපේ කෝලෝ එක ඉදිවෙලා එක ඉන්ටස්ටයිනල් ඔබස්ට්‍රරක්ෂන් එකක් ඇතිවන්න පුුව. වගේම තමයි මේ ඕනවට ඩා ඉන්ලමේෂන් එකක් සිද්ධ වනොත් එහෙම ඉන්ටස්ටන්ස් පර්රට් වෙලා කැන හිල් වෙලා නත්ත රක්්ෂ වෙලාව පුපු රලා මේ බැක්ටරිය බ්ලඩ්වල්ට නිදහස්සන්න පුළුව එතකොට මෙම කලෝස්ටිටියම් ඩිසිල් බලඩ්බලට ගියොත් සෙප්සිස් කියන තත්ය ඇති කරන්න පුළොන් අපි දන්න සෙප්සිස් කැන සෙප්ටික්ක් කියලත් කියනවා ඒක බැක්තිරමයා තත්ත්වයක් තම ඇතිවෙෙන කෙන අප ්ලඩ්වල ඉන්න බැක්ටීරිය ප්‍රමාණය වැඩි වෙන අ ඒ වගේ තත්ත්වයක් ඇති කරන්නත් මෙවාට පුළුව අපි බැලුවොත් මෙහම මොව කොහොමද අඳුරගන්න කියලා අපි ඩිසිල්සකක් හැදු නම මේක කෝස්ටඩියම් ඩිසිල්්ට කියලා අපි කොහොම අඳර ගන්න කියලා. ඇත්තටම මේකට මේ කලිනිිකල් සස්පිෂන් එකක්ේ ැන ඩොක්ට අර සැක හිතනක් මේකට අත්තවශ. හරි දහයි ඩිග්‍ර ෝෆ් කලිකල් සස්පිෂන එකක් තියෙන් ඕෝන ආමේලෙඩ දිග කාලයක් කැදදි බටික් ගත්තෑ හන්දා මේ කලොස්ටඩියම් ඩිසිල් වෙන්න පුළලුවන් කියලා. ඒවගේම මේ දැන් මෙයාවා යුසලේට් කරන එක විත්තරක් මදි. හේතුව මෙයා කොමත් නෝමල් ෆලෝරෑක ඉන්න කෙනෙ. කෙ හින්ද මේ එයා හින්ද මේ වුණන තින්ෆෙක්ෂන් එක ඒපේ ඇඟගඇතුල ඉන්න පුුව. එහන්ද ඇත්තම කක්්‍රස්ටඩියම් ඩිසිල් යිස්සලේට් කරන එක අයිඩන්ටිෆිකේෂන් එකට මේ අපිට ගන්න බැහැ. එතකට අපි යිඩටිේන්ෙ කරන්න ගොහමද කියයා බැලුවොත් අපි කරන්න මංකිව දැම්මයා නෝමල් ෆෝරයිකේ ද මෙ නෝමල් ෝරයිකේ නොමල් පාට්කක් විදිහටින්නන ටොක්සිීනක ප්‍රදියස් කරන්න නෑ. එහෙනම් අපට දිසල්සක යිඩටිෆයි කරගන්න වෙන්න මෙන්න මේ ටොක්සිීන් එක ප්‍රඩියස් කරනකෙන් තම. එතකට අපි කරන්න අපි ටොක්සිීනක යිඩටිෆයි කරනවා එකගේ මියනෝලජිකල් මෙැතද්යකැ එලයි සවාගේ මෙතද පාවිච්චි කල්ල මෙ ටොක්සිීනක යිඩටිෆයි කරගන්න පුළුවන්. හෙමනැත්තං අපිට පුුවන් මේ ඩියම් ඩිෆිසිල්ගේ මේ ටොක්සි ප්‍රඩියස් කරන්න ඕන ජීන එක තියෙනවාද කියලා ඩිටෙක් කරන්න පුල. ටක් කෝඩ ටොක්සින්ස්යි පත් පයහැකිින් යාට මේ ටොක්සිීන් එක හදන්නඕන ජීන්ස් තියෙනවාද කියලා ඩිටෙක් කරන්න පුල. මෙන්න මේ විදි දෙින්. එක ටොක්සිීන් ඩිටෙක්ල්ලයි මනිලජිකල්ම මෙතද්සලින් ැත්තම් බැක්ටරිියයයිගේ මෙට ටක්සිීන් එක හදන්නවන්න ජීන්ස් තිේනාද කියලා පCRයහයකින් ඩිටෙක් කල ඔන්න ඔය විදි දෙකෙන් තමයි අපිට මොවයිඩෙන්ටිෆයි කරගන්න පුළුව. හරි එතකට අපි මේකට මේ ඩිසක මැනේජ් කරන්න කොහොමද. එක ට්‍රීටමෙන්ට් මනාද කියලා බැලුවොත් අපි කත්තා කරා මුලයින් දම්ම මේ ඇතිවෙන්න දිග කාලය ඇතිස්සේ ඇන්ටිබයිටේ ගත්තම කියලා. හෙන අපි මුලින්ම්ම කරන්න ඕන මේ ඒ වෙන කොටත් අපි ගන්න ඇන්ටිබයිටික්චක දිගකායා අතිස්ස ගන්නාර බ්රෝඩ් පෙක්ට්‍ර මන්ති ටක් එක නවත් අන්න ඕන. බුලිම්ම මේ එක නවත් අන්න ඕනේ. ඊට පස්සේ ඒක වෙනුවට මේ ක්‍රස්ටියම් ඩිෆිසිල් ෆෙක්ටියෝ වන්නමකක් හරි ඇන්තිබයිටික් එකක් ලෙඩේට ප්‍රතිකාරයක් විදිට ගන්නුවන් ඒට ෆෙක්ටව න්බකක් අපිට දීලා තියෙනවා ඕරල් මෙට්‍රනිඩ සෝල් තමා එක උදාහරණකට දී තිය ඕර ට්‍ර නිඩ සෝ හරි එහමනැතන් යා ඇප්‍රපියේට් වෙනමක් හරි යන්තිබයිටික එකක් හරි අපි ගන්නුවන මේ ලෙඩේට ට්‍රීමක විදිහට ඒත් එහෙම කරලත් අපිට මේ දැන් අප ගට. මේ නෝමල් ෝරැක ඉන් බලන්ස එකක් ඇතිවුුණානේ අපි කලින් ගත්ත මේ ඇටිබයිටික් එක හින්දා එත්තකොට මේ ඕරල් මට්‍රනිඩ සෝල් ඩී ලාත් මේ ඉන්බලන්ක අපිට ආය කලින් තිබ් තත්තට හදන්න බැරි වුණා සිවිය කේසස්සලදී අපිට මෙන්න මේ ෆීකල් මයිකரோෝබයින් ට්‍රராන්ස් පලන්ටේෂන් කියන ට්‍රීට මෙන්න්් එක කරන්න පුළුවන් එහෙම කරල් අපිට ආයත් පාරක් නෝමල් ලෝර එක ඒ තිබ්බ පරන සංයුතියට නැවත හදන්න පුළුවන් මෙන්න මේ ෆීකල් මයිකෝබයම් ට්‍රස්පලන්ශන් කෙනකින් මේ ඇත්තටම නෝනිකං සාමාන්‍යෙන් කරන්න නෑ හැමෝටම මේ සිවිය කේසිසලදි තමා මේ ඔපෂන් එකට මේ අපයන් එතකොට මේ දැන් මෙහෙම මේ ඕරල්ම මෙට්‍රනිඩ සෝල් වගේ ප්‍රතිකාරමයාට දුන්නට. මේ අ ඇන්තිබයිටි සිටස් කියනක මේ ටියම් ිසිල් ට්‍රන්ස ලත් වර්තා වෙලා තියෙනවා දැනට ගොඩක් ලෝ ෆිනලෝන් කියන ඇන්ටිබයිටික් එකට තමමා හෙම රෙසිටන්ස එකක් පෙන්නල තිෙන්. ඒටක තමා පිටත්කො ොස්ටියම් ිෆසිල් ගැන කතා කරන්න තියන්න.